බුද සුන වෙතටදී යමු පිරිසිදුව සැදී සමිදුන් අභියසදී අපි ගයමු පස සතුතිගී සමගිව සොයුරුවා සිතේකට පිසදා දුකේ කඳුළු දුටු සතුටු සිනා සියල්ල එසවේ සමිදුකරා බුද සුන වෙතටදී යමු පිරිසිදුව සැදී සමිදුන් අභියසදී අපි ගයමු පස සතුතිගී පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තු ස්වාමී දරුවන් වහන්සේගේ වරප්‍රසාදයත් දේවපියාණන් වහන්සේගේ ආදරය කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසීමත් ඔබ සමගත් ඔබේ ආදරණීයන් සියලු දෙනා සමගත් නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. දරුවෙනි, දෙවියන් වහන්සේ නම් වූ ඔබේ මගේ පියාණන් ඔබට මට ගොඩාක් ආදරය කරන නිසාම මිනිස් ජීවිතයක් දුන්නා. විශේෂයෙන් මේ මිනිස් කමේ වටිනාකම තියෙන්නේ උන්වහන්සේ ඔබව මාව දෙවියන් වහන්සේගේම දරුවන් හැටියට පිළි අරගෙන ඒ දේව දරුකමත් එක්ක ජීවත් වෙලා ස්වර්ග රාජ්‍යයට එන්නට මාර්ගය සලසා දුන්න නිසයි. දරුවෙනි, දෙවියන් වහන්සේගේ පරමාර්ථය අපි පෞගිය පෑ 24 පුරාවට ඉෂ්ට සිද්ධ කරපු දරුවන්ද කියලා අපි අපෙන්ම අහලා බලමු. දරුවෙනි, මනුෂ්‍ය දුබලතාවය නිසා ප්‍රේමයේ ඉදිරියේ, මනුෂ්‍ය දුබලතාවය නිසාම ඉවසීම ඉදිරියේ, ඒ දුබලකම නිසාම තේරුම් ගැනීම ඉදිරියේ දෙවියන් වහන්සේව අපි හඳුනා ගත්තේ නැහැ. අපි උන්වහන්සේට සමා වෙන්න කියලා සමාව ඉල්ලමින් උන්වහන්සේ අපි හමුවට ආපු ඒ අසල් වැසියව ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති කරගත්ත පාපයෙන් අපව නිදහස් කර මේ යාගයට සුදුස්සන් වන පිණිස ස්වාමින් වහන්සේගේ පව් සමාව උන්වහන්සේගේ දයා කරුණාවෙන්ම අපේ ජීවිතවලට ලබා දීලා මේ යාගයේ උතුම් ලෙස ඔප්පු කරන්නට සුදුස්සන් වන්නට අපි ස්වාමින් වහන්සේට කන්නලව් කරමු. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, සියලු බල්ති දෙවියන් වහන්සේ අපට කරුණා කරප සියලු දෙනාගේ පව්කමා කර සදා ජීවන අපට ලබා දෙන සේක්වා. අපි ආඥා කරමු. සර්වබලධාරී වූ දෙවි ස්වාමිනී, මේ රැස්ව සිටින ඔබ වහන්සේගේ දූදරුවන් වන අප හැම දෙනා වෙත ඔබගේ කරුණා බැල්ම යොමු කළ මැනව. ඔබ වහන්සේගේ දේව දයාබරකම මුල් කරගෙන ජීවිතේ ඔබ වහන්සේගේ කැඳවීම බාරාගත්තා වූ අපි හැම දෙනාටම ඒ බාර ගැනීම ඔස්සේ මතුවී තිබෙනා අභියෝග සාර්ථකාකාරයෙන් ජයගන්නට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම උත්තානුන ජේසුස් ස්වාමීන් වහන්සේගේ පිහිටුපකාරයෙන්ම අපට ලබා දුන මැනව. මේ කී දේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. දේව ප්‍රකාශනය අපොස්තුලනිගේ ක්‍රියාපතෙන් ඔබට ආගත් කොටසකි. එහෙත් විනයදරයෙකු සියල්ලන්ගේ ප්‍රශංසා ලැබූ ගමාලියල් නම් එක් පරිසවරයෙක්
මන්ත්‍රණ සභාවේ නැගිට අපෝස්තුලවරුන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අනුකොට මෙසේ කීය. ඊශ්‍රායෙල් ජනියනි, ඔබ මේ මිනිසුන්ට කරන්න යන දේ ගැන පරිස්සම් වන්න. ටික කලකට පෙර තිදායුස් තමා වැදගත් කෙනකයි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් 400 දෙනෙක් පමණ එකතු විය. එහෙත් ඔහු මරණ ලැබීය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසර ගොස් නැත්තටම නැති වූහ. ඔහුට පසු සංගණය කළ දවස්වල ගලීලේ ජූදාස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේය. ඔහුද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝද විසිරවනු ලැබුව. ඉඳින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ මේ මිනිසුන්ගෙන් ඈතේ සිටින්න කියාත්, තමන්ගේ පාඩුවෙ ඉන්නට ඔවුන්ට ඉඩාරින්නට කියාත්ය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියාමාර්ගය හෝ මිනිසාගෙන් වෙන දෙයක් නම් ඒ කඩා කප්පල් වන්නේය. එහෙත් ඒ දෙවියන් වහන්සේගෙන් වෙන දෙයක් නම් ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකිය නොහැකි වන්නේය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කිරීමක් වීමටද ඉඩ ඇතැයි ඔවුහු මේ අවවාදය පිළිගත්. ඉන්පසු ඔවුහු අපොස්තුලවරුන් තමන් වෙතට ගෙන්වා කසපහරදී ජේසුස් වහන්සේගේ නාමෙන් කතා නොකරන්නට අනුකොට ඔවුන් නිදහස් කර යැවූහ. එවිට අපොස්තුලවරු ඒ නාමය උදෙසා නින්දා විදීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින් මන්ත්‍රණ සභාවෙන් ඉවත්ව ගියහ. තවද ඔවුහු දිනපතාම දේවමාලිගාවේද ගෙදරක් ගෙදරක් පාසාද ඉගැන්වීමෙහිත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සුභ අස්න දේශනා කරමින් නිරත වූහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තුත්‍ර වේවා. පිළිතුරු ගිය සමිඳුනි, ඔබ මන්දිරයේ විසීම මාගේ එකම යැදුමය. සමිඳුනි, ඔබ මන්දිරයේ විසීම මාගේ එකම යැදුමය. සමිඳුනි, ඔබ මන්දිරයේ විසීම මාගේ එකම යැදුමය. හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය, මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය, මට බීතයක් නොමැත්තේය. සමිඳුනි, ඔබ මන්දිරයේ විසීම මාගේ එකම යැදුමය. හිමිතුමන්ගෙන් එකම යැදුමක් යදිමි, එය තරයේ සොයන්නෙමි. එනම් හිමිතුමන්ගේ සෝභාලංකාරය නරඹන පිණිසත්, දේවමාලිගයේ දුදේ හවස භාවනා කරන පිණිසත්, මා දිව්‍ය අතීතා හැමදා සමිඳුන්ගේ මන්දිරේ විසීමටය. සමිඳුනි, ඔබ මන්දිරේ විසීම මාගේ එකම යැදුමය. ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේයි මම විශ්වාස
කරමි. සමිඳුන් කෙරේ බලා සිටින්න ශක්තිමත් වන්න, ධෛර්යමත් වන්න. සමිඳුන් කෙරේ බලා සිටින්න, සමිඳුනි ඔබ මන්දිරේ සිඹ මාගේකම යතුම. සුපුවත් ජයනද. හලෙලූයා 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 හලෙලූයා. සමිඳුට පැසසුම් වේ හලෙලූයා. සමිඳුට පැසසුම් වේ හලෙලූයා. සමිඳුට පැසසුම් වේ. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යලිත් නොමැරෙන බවද අපි දනිමු. මින් මතු මරණය උන්වහන්සේ කෙරෙහි බලපවත්වන්නේ නැත. ආලෙලූයා හලෙලූයා 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 හලෙලූයා. සමිඳුට පැසසුම් වේ හලෙලූයා. සමිඳුට පැසසුම් වේ හලෙලූයා. සමිඳුට පැසසුම් වේ. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක සුදු ජ්වම්තමන් විසින් ලියන ලද සුවිශේෂක වාක්‍ය මෙසේය. සමිදානනීය වහන්සේට මහිමේ වේවා. සවස් වූ කල උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස් ඔරුවට නැගී මුහුදෙන් එතර කපර්නවුමට යන්නට පිටත් වූහ. රෑබෝ වී තිබුණු නමුත් ජේසු වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නොපැමිණි සිටසේක. තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. ඔහු කිලෝමීටර් 5ක් පමණ ඔරුව පැදගෙන ගිය කල ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූහ. එහෙත් උන්වහන්සේ ඔවුන් අමතා මේ මමය බිය නොවන්නයි වදාළ සේක. ඔහු උන්වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටූහ. එකෙනෙහිම ඔවුන් යමින් සිටි රටට පැමිණියේය. ආදර දරුවෙනි, අපි හැම දෙනාගේම ජීවිතවලට ජේසු සමිඳුරන් වහන්සේගේ ආදරේ මුසු ඇල්ම බැල්ම තිබෙන බව ප්‍රකාශ කරන ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. දරුවෙනි, සුදු සුවිශේෂයට අනුව අද අපිට පෙන්නලා දෙනවා ගෝලයන් ජේසු සමිඳුරන් වහන්සේගේ උත්ථානයෙන් පස්සේ ජීවිතයේ ස්වාමින් වහන්සේගේ කැඳවීම, උන්වහන්සේ පැවරු කාර්යභාරය, තමන්ගේ ජීවිතයේ තමන්ට සිදු කරන්න තියෙන යුතුකමක් වගකීමක් හැටියට ඒ අය බැරෑරුම් විදියට ඒ සියල්ල සැලකිල්ලකට ගන්නේ නැතුව ඒ අයගේ එදිනෙදා මිනිස්සු හැටියට කැළඹුණ හිතකින් ජීවිතේ පීඩාවකින් ඒ අය තමන්ගේ එදිනෙදා ජීවිතේ එදිනෙදා ප්‍රශ්නවලට මුහුණ දෙන්න පටන් ගත්ත ආකාරය. දැන් දරුවෙනි, මේ දේව වචනය තුළ පෙන්නුම් කරන ආකාරයට මේ ගෝල පිරිසට විශේෂයෙන්ම ඒ අයගේ රැකියාව, ඒ පිළිබඳ අත්දැකීම අවුරුදු 10කට වඩා ඒ අය ලබාගෙන තිබුණ බව අපිට තේරුම් ගන්නට පුළුවන්. මේ අවුරුදු 10ක් විතරක් නෙමෙයි,
ජීවිත කාලයේදීම ඒ අය මුහුද කැළඹෙන ස්වභාවය දැකලා තියෙනවා. ඒ අය රස්සාවට යද්දී තද සුළං වලට මුහුණ දීලා ඒ අත්දැකීමුත් තියෙනවා. ඒ අත්දැකීම සමගම කැළඹුණ සාගරේ ඒ අයගේ ජීවිත අත්දැකීම් තවදුරටත් ජීවිතය ශක්තිමත් කරන අත්දැකීම් බවට පත්වලත් තිබ්බා. නමුත් ඉතිහාසයේ කවරදාකවත් දවල් වෙලාකවත් රාත්‍රී අන්ධකාර වෙලාකවත් කෙනෙක් මුහුද මත ඇවිදිනවා ඒ අය දැකලා තිබ්බේ නැහැ. දරුවෙනි, මෙවැනි තත්ත්වයක් තුළ අත්දැකීම් සමුදායක් තිබුණ ගෝල පිරිස කෙනෙක් මුහුද මත හිටගෙන ඉන්නවා දැකීමත් ඒ අයගේ ජීවිතයේ කැළඹීමකට බියට පත්වීම අතිශයෙන් ස්වභාවිකයි. දැන් දරුවෙනි, මේ සිදුවීම අපේ ජීවිතවලට වැදගත්ම පණිවිඩයක් ලබා දෙන වගන්තියක් වෙනවා. ඒ අපි හැම දෙනාම ඉදින්දා ජීවිතයේ අපිට තියෙනා ප්‍රශ්නත් එක්ක අපේ සිතුවිලි කැළඹිලා ජීවිතයේ තියෙන වේදනාවන් එක්ක තද සුළඟක් ආකාරයෙන් අපේ ගමන එදිනදා ජීවිතයේ අපිට ඔරොත්තු නොදෙන ආකාරයට අපිට පවත්වාගෙන යන්නට මුහුණ දෙන්නට බැරි ආකාරයට අතිශයින් පීඩාකාරී. අර හුළඟ තියෙද්දී ගමන් කරන්න ඕනේ තැනට ඔරුව මෙහෙවන්නට පදවන්නට අමාරුයි වගේ. දැන් දරුවෙනි, ගෝල පිරිසට දැනගන්න පුළුවන්කම ලැබෙනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ජේසු කියලා. ජේසු මිතුරන් වහන්සේව හඳුනාගත්තාට පස්සේ ඒ අය සතුටු සිතින් ජේසු මිතුරන් වහන්සේව තමන්ගේ මේ කැළඹීම තියෙන පරිසරේ ඒ කැළඹීමට හසු වෙච්ච ඔරුව, ඒ ඔරුව තුළ ජීවිතයත් මරණයත් අතර සටනකින් රස්සාව කරගන්නට ඕනකම තිබුණ ගෝල පිරිස ජේසු මිතුරන් වහන්සේව තමන් අතරට පිළිගන්න සූදානම් සතුටුයි කියන දේ දේව වචනයෙන් කියනවා. ඒ දේව වචනයම කියනවා ඒ පිළිගැනීමත් සමගම තමන්ට යන්න ඕන වුණ, එහෙම නැත්නම් තමන් අවශ්‍යතාවය හැටියට යා යුතුව තිබුණ තැනට ඒ අයට පැමිණෙන්න පුළුවන්කම ලැබුණා කියලා. දැන් දරුවෙනි, මේ පණිවිඩය ඔස්සේ ස්වාමින් වහන්සේ අපිට කතා කරලා කියන්නේ ජීවිතේ අපිට ප්‍රශ්න තියෙද්දි ලෙඩ රෝගාසනීපකම්, නැතිබැරිකම්, කඩාවැටීම් අපි විශ්වාස කරපුවා අපි අතාරිද්දි අපේ ජීවිතේ අපි ස්වාමින් වහන්සේ ගැන බලාපොරොත්තුවෙන් එදිනදා ජීවිතේ අවශ්‍යතාවයන් වලට ස්වාමින් වහන්සේගේ පිහිටපකාරී ඉල්ලලා තියෙද්දිත් අපිට සමහර විට තේරෙනවා අපි අසරණයි, ස්වාමින් වහන්සේ අනේ අපිට සවන් දෙන්නේ නැද්ද කියලා. මෙන්න මෙවැනි අවස්ථාව වුණත් ජීවිතේ කැළඹීමක්. අද මේ වචනය තුලින් අපිට පෙන්වලා දෙන්නේ අපි අපේ ඒ කැළඹීම තියෙන ජීවිතයට ජේසුස් වහන්සේව පිළිගන්නවා නම්, උන්වහන්සේව අපි හඳුනා ගන්නවා නම්, අපි නොදනුවත්වම මේ දුක් කරදර මැද, මේ කැළඹීම් මැද, පීඩාව කරදර මැද අපිට අපේ ඉලක්කය කරා යන්නට ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියන පණිවිඩයයි අද දෙන්නේ. එහෙමනම් දරුවෙනි, අපේ පෞල් ජීවිතවල අද මේ වෙලාවේ පෞද්ගලිකව අපි එක් එක්කෙනා අත්විඳින්නා වූ පීඩාකාරී තත්ත්වයන් වලට මේ වචනය තුළින් ජේසු අපි හැම දෙනාටම කියන්නේ අපිත් එක්ක අපේ කරදරේදි ජේසු ඉන්නවා. ඒ ජේසු අපිට අවශ්‍ය දේ ලබා දෙනවා කියන එකයි. ඒකයි මේ පණිවිඩය අද ස්වාමින් වහන්සේ ඔබට ලබා දෙමින් ආරාධනා කරන්නේ. ඔබේ ජීවිතයේ තියෙන සියලු වේදනාවන්, අවශ්‍යතාවයන් දැන් අපි ඔසවන මේ පූප මිදිරස සමග මිශ්‍ර කරලා ස්වාමින් වහන්සේට පඳුරක් හැටියට බාර කරන්න කියලා අපි යාඥාශීලීව ඒ කටයුත්ත මේ යාගයේදී
ස්වාමින් වහන්සේට ඔසවමු. ආමෙන්. ජේසු. පුදසුනේ පිදෙනමේ තුටු පඩුර මෙදා කුරුසියේ පිදුනේ පිලි පඩුර මෙදා අපේ ගත සිත පඩුරු සමග දෙවි දුන් පුදමු අයපතින් මිදෙන ලෙසට නිති අපි යදිමු පුදසුනේ පිදෙන මේ තුටු පඩුර ප්‍රේමවන්ත දරුවනි, අපේ ජීවිතවල තිබෙන්නාව දුක්කරදර ස්වාමීන් වහන්සේගේ පිහිටපකාරයෙන් ජයග්‍රහීව උන්වහන්සේගේ ආදරය අත්දැක් ගැනීමට පිහිට ඉල්ලන මේ මෝතේ, ඒ වර ප්‍රසාදය ළඟා කරගන්නට ඔප්පු කරන මේ යාගය උන්වහන්සේ ප්‍රසන් වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් නාමයට තත්ත්වන සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයත් අපත සඳහාද ඔබගේ හස්තවලින් සම්විධානෝ මෙයාගේ පිළිගන්නාසේක්වා. දරුවෙනි, ස්වාමින් වහන්සේට යාඥාශීලීව පඳුරක් හැටියට මේ පූප මිදි රසත් එක්ක ඔබේ හිතේ තියෙන වේදනාකාරී තත්ත්වය, ඔබේ ජීවිතයට මතුවලා තියෙන අවශ්‍යතාවය දැන් යාඥාශීලීව නිහඬව ඔප්පු කරන්න. අපට ජීවිතය ලබා දෙමින් ඒ ජීවිතය පෝෂණය කරන්නාව දෙවිපියන්නනි, ඔබවහන්සේ ලබා දුන් හැම දෙයකටම ස්තුතිය කියන්නට අප රැගෙන මේ පඳුරු ඔබවහන්සේට අපි කෘතඥතාපූර්වකව ඔප්පු කරන්නේ. ඔබවහන්සේ අපේ ජීවිතවලට නන් අයුරින් නෙක් මාර්ගයෙන් ඔබවහන්සේගේ වරප්‍රසාදයන් ලබා දුන් නිසයි. ඔබවහන්සේට ඔසවන මේ පූප මිදි රස සමග අපි අපේ ජීවිතයේ දුක් කරදර වේදනාවන් ඔසවද්දී මේ සියල්ල ඔබ වහන්සේ ආදරෙන් බාරගෙන පූප මිදි රස ආශිර්වාද කරන කල්හි අපි හැම දෙනාටම ඔබ වහන්සේගේ බලගත් වූ ආශිර්වාදය අත්දක ගැනීමට මඟ සලස්වා දුන මැනව මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස්ක්‍රිතුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවෙනන සමිදානන්ට ස්තුති කරමු. ඒ යෝගේ හායුතු වන්නේය. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සමකල්ලීද සමතැන්නේද අපි ඔබ වහන්සේට තුති පිදීම සවීම යෝග්‍යය සාධාරණය අපගේ යුතුකම හා ගැලවීමය. ඔබවහන්සේ මේ සියලු දේ මාව වදාළ ඔබවහන්සේගේ ශ්‍රී වචනයන්න් හේතු කොටගෙන උන්වහන්සේ කරන කොටගෙන අපේ ජීවිතවලට ඔබවහන්සේ මේ යාගයේ ඔස්සේ ජීවිත ආශිර්වාද කරමින් මේ වෙලාවේ අපේ හිතවල තියෙනව කරදර වලින් අපව නිදහස් කර දෙන නිසා ස්වර්ගයේ සිල්සර සේනාවන් ආශිද්ධවන්තයන් සමග එක්වේ අපි ඔබේ මහිමය දැන් මෙසේ ප්‍රකාශ කර සිටිමු. සුවිසුද්ධය සුවිසුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිසුද්ධ අහසත් පළවත වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසානා සමිදානන් වහන්සේගේ නාමයෙන් වර්ණතුමානෝ භාග්‍යවන්තය උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසානා.
එසේ ස්වාමිනිය වහන්සේ බිම සුවිශුද්ධය සීල සුසුතාල් පුත වහන්සේමය එයින වහන්සේගේ ආත්මයනන් අහසෙන් පත්වෙන පිණිමෙන් මේ පඳුරු මතවස්වායවා පරිශුද්ධවත් කරනුවෙන් අයිදිමු. අපේ සේ අදිනේ මේ පඳුරු අපු දෙසාපගේ සමිධානන් වන ජේස්කෘතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධීරයත් බාට පත්වන සඳහාය. උරුවහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපය රැගෙන් තුතිබුදුමින්නේ කඩාසුවකය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මේ ඔබ දෙසා පවරාදෙන් ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී මාගේ දෙවියනි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන්ද රැගෙන ඇතිත පුදා සුකේ ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක් නිසාදයත් මෙය අභින වූදානන්තුූද කිවිසෙන් මාගේ රුදිර කුසලානයි. පව්කමාව සඳහ බූදේසාද බොහෝ දෙනා උදේසාදේ වගරෝනු ලබන්නේය. මාසී කිරීම පිණිස මේ සිදු කරන්න මාගේ ස්වාමී මාගේ දෙවියනි. විශ්වාසයේ අභිරහස සමිධානනී ඔබවහන්සේ නැවත වරිනතෙක් ඔබවහන්සේගේ ශ්‍රීමන්නේ ප්‍රකාශ කරමු. ඔබවහන්සේගේ උත්තානයට සාක්ෂි දරමු. එයින් සමිධානනී උන්වහන්සේගේ මරණයද උත්තාන්ද ස්මරණය කරමින් ජීවනදායක පූපයද ගැලවීම දායක කුසලාන්ද අපි ඔබවහන්සේට පුද කරමු. ඔබාමුවේ සිටිමින ඔබවහන්සේට තේවා පුද කරන සුසන් වශයෙන් සැලකීම ගැන අපි තුති පුදමු. ජේස්කෘතුන් වහන්සේගේ මේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගි වන්නා වූ අප සෑම දෙනාම ශුද්ධාත්මයන් මගින් එක්සත් කරනු ලබන ලෙසද එම ශුද්ධාත්මයන් මගින්ම ජීවිතය අපි බලාපොරොත්තු වන ඉල්ලන සැනසීම දෙනමෙන්ද අවනතවායදි සිටිමු. සමිධානනී මුල්ලෝ පුරා පැතර පවත්න ඔබවහන්සේගේ සාන්ත සභාව සී කළ මැනව ෆ්‍රැන්සිස් නම් අපගේ විශ්වේන්දේරානන්ද මැල්කම් නැමැති අපගේ රදුගුරු හිමියන්ද සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පැවිදි පිරිස් සමග අද මේ දෙවි පූජාවට සහභාගි වන්නා වූ ඔබවහන්සේගේ මේ දූපතුන් සියලු දෙනා සමග එම සභාව දයාගුණෙන් පරිපූර්ණ වන්නට සලස්වනු මැනව අපි මලව්වයි වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනේ අපි යාඥාශීලී ඔබවහන්සේ වෙත ඔසවන මේ සෑම සියලු දෙනාගේ ආත්මවලට නිත්‍ය සැනසීම දුන මැනව අප සියල්ලන්ට දානු කම්පා කළ මැනව භාග්‍යවත් දේමාතාවන් වන කන්නිමරියාවන්ද ඕතුමන්ගේ වෘත ශුද්ධවත් ප්‍රතිවිශුද්ධ ජසේමනිදුන්ද භාග්‍යවන්ත අපෝස්තුරුන් වන සියලුම අපෝස්තුලුවරයන්ද සුදු ජසේවාස් මනිදුන්ද සෑමකාලික ඔබවහන්සේ කැමැත්ත ඉටු කරමින් ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන් සමග විශේෂයෙන් සුදු සෙබස්ටියන් මනිදුන් සමග සදා ජීවනයට සහභාගි වෙන අප සියල්ලන් සුදුස්සන් කළ මැනව තවද වුණා සමග ඔබවහන්සේ ප්‍රශංසා කිරීමටත් ඔබවහන්සේගේ මහිමය වර්ණනා කිරීමටත් ඔබවහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දෙන මැනව අපි දෙනෙත් වසාගෙන අපේ ගේවල් දොරවල් සිහියට නගමු. පවුලේ එක්කෙනාව යාඥාශීලීව ස්වාමින් වහන්සේට බාර කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවිපියාණෙනි ශුද්ධාත්මයන් හා සමග එක්වඩසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ආමේන්.
දරුවේනි, අපි හැම දෙනම් මේ ගණු දෙනු කරන්නේ ලෝකය මවා වදාළ ඔබෙත් මගෙත් තාත්තා එක්කයි. සියලු දේ අයිතේ තාත්තට අපේ අවශ්‍යතාවය අපි ඉදිරිපත් කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ වෙල්වල වේදිතු වේවා. අපගේ දරදා භෝජනය දා ප්‍රදානය කළ බැලව අපට වරද කරන අයගේ වැරදි අප කවා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ බැලව පාපවස්ථාවන්ට ඇසීමට අපට දෙලදි අයහපතින් අපමුදාගත මැනව සමිධානනී සියලු අහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපිට අවශ්‍ය කරන සැනසීම දෙන මෙන්ද අපි අයද සිටිමු. එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබෙන නිරතුරුවම පවින් මිදී සියලුම කරදරෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යයත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේ. ස්වාමින් වහන්සේගේ ආදරයත් උන්වහන්සේ ලබා දෙන සැනසීමත් ඔබ සමගත් ඔබේ ආදරණීයන් සියලු දෙනා සමගත් නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේබට පොත කෑනනි අපට කරුණා කළ මැනව ලොවේ පවහන දේබට පොත කෑනනි අපට කරුණා කළ මැනව ලොවේ පවහන දේබට පොත කෑනනි අපට සාමය දුර මැනව මෙන්න කැළඹුණ අපේ ජීවිත සොයාගෙන ඒ කැළඹීම අපේ ජීවිතවලින් නැති කරන්නට අප අතරට පැමිණ සිටින ගැලුම්කාර අපේ මිත්‍රයා. උන්වහන්සේගේ භෝජන කැඳවීමලත් අප සියලුම දෙනාම් භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොයමි. හේත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමී දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශාවෙමි. ස්වාමී දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන්. ද
දෙවිස්වාමිනි ඔබාන්සගේ පුත්‍රයන්ගේ මරණින් උත්තානවීමේ අභිරහස පූජ්‍යපාරෙන් පැවැත්වූ අපහට එම පුත්‍රයණන් නැවත ලොවට වැඩම කරන දවසේදී ඔවුන් වහන්සේ පිරිවර එන ශුද්ධවරයන් හා ආනන්දයෙන් එක්වීමට මේ රැස්ව සිටින අපටත් අපේ ආදරණීයන් සියලු දෙනාටත් වරම් දුන මැනව. මේ කීද අපගේ ස්වාමින් වන ජේස්කෘතුන් වහන්සේ විදේ සාම අපට ලැබේවා. ආමේන්. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සර්වබලධාරී දේවපියාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනාවත් ඔබේ ගෙවල් දොරවල් සහ බලාපොරොත්තු සියල්ලත් ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. යන්න සාමය ගෙන ගොස් සන්තෝෂය අත්දකිමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. කිතු සමිදුන් ජය දද සෙවනේ එක මුතු වෙමු අපි බේදවරා මිතු දහමින් බැඳමින් දෙරනේ පියලමු දැය බැති කීලරා පෙරලෙන පස මත අස්වනු පීදෙන සරු බව ඔබ සමිදේ සමිදේ පිබිදෙන පියුමකරොන් රස වැහෙන සරුමය ඔබ සමිදේ සමිදේ.